දිවයින පවතින වැසි සහ සුළන්තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ හැකි බව කාලවණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 20 වෙනිදා දක්වා මේ තද සුළං සහිත කාලවණු තත්ත්වය බලාපොරොත්තුවේ හැකි බව තමයි කාලවණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. විශේෂයෙන්ම අපි සඳහන් කරනවා නම් මේ වන විටත් කොළඹ සහ ගම්පහ ඒ වගේම හලාවත ආශ්‍රිත ප්‍රදේශයෙන් අපිට වාර්තා වෙනවා තද සුළං සහිත තත්ත්වයක්. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් මේ වන විට නාවික හමුදාව ධීවරින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඔව්, නාවික හමුදාව අප වෙත දන්වා සිටියේ විශේෂයෙන් මේ වන විටත් ධීවර යාත්‍රා රැසක් බටහිර මුහුදු සීමාවේ පවතින බව. ඉතින් නාවික හමුදාව ඉල්ලීමක් කරනවා මේ ධීවර යාත්‍රාවලට විශේෂයෙන්ම ගොඩබිම් ප්‍රදේශ වෙත කඩිනමින් පැමිණෙන්න කියලා. ඔවුන් අප නාවික හමුදාව අප සමග කියා සිටියේ දැනට බස්නාහිර, නිරිත ඒ වගේම බටහිර මුහුදු ප්‍රදේශවල ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. මුහුද ඉතාමත් රළුයි. මේ හින්දා ධීවර ප්‍රජාවට ගොඩබිම් ප්‍රදේශ වෙත පැමිණ ලෙසට නාවික හමුදාව ඉල්ලීමක් කරනවා. ඒ වගේම අප සඳහන් කරන්න කැමති නාවික හමුදාව අපට සඳහන් කරා විශේෂයෙන්ම රූමස්සල ප්‍රදේශයේදී නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා. එම යාත්‍රාවේ අපට වාර්තා වන විදිහට කාර්යමණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු සිටිනවා. නාවික හමුදා සහන සේවා කණ්ඩායමක් ගිහිලා තියෙනවා මේ නෞකාවේ සිටින කාර්යමණ්ඩලය බේරා ගැනීම සඳහා. විශේෂයෙන්ම සඳහන් කරනවා මේ නෞකාවේ නම ග්ලෝරි ඔෆ් ශ්‍රී ලංකා කියලා තමයි අපට නාවික හමුදාව දැනුම් දුන්නේ. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි ඇද හැලමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම රත්නපුරේ ගත්තාම රත්නපුරේ කළුගඟ ඒ වගේම කැලණිගඟ ආශ්‍රිතවත් ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. කළුතර ප්‍රදේශයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තොරතුරු දැන ගැනීම සඳහා අප මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා අප මාණ්ඩලික වාර්තාකරු වරුණ සම්පත්. වරුණ, ප්‍රදේශයේ මේ ඊයේ සහ අද ඇතිවුණු ධාරාවිත වර්ෂාපතන හේතුවෙන් මේ වෙන විට රත්න ප්‍රදේශයේ පහත් බිම් ගමනාවක් යට වී තිබෙනවා. ඒ වගේම තමයි බණ්ඩාරවත්ත, රත්නපුර ගොඩිගමුව, වෙරළුප, මුද්දුව ඒ ගම්මාන මේ වෙන විට ක්‍රමින් ක්‍රමයෙන් වතුරින් යට වී බවයි මට දැනෙන්නේ පෙනියන්නේ. ඒ වගේම තමයි මේ ගම්මානවල තියෙන ඉන්න සිටින මිනිසුන් මේ වෙන විට දැන් ක්‍රමයෙන් තමන්ගේ ගෙවල් වලින් සියලුම මේ බඩුබාරයිදිය ඉවත් කරන අයුරු මට මේ වෙනට පිණි යනවා. ඒ වගේම තමයි මේ වෙනට රත්න ප්‍රදේශයේ මේ වර්ෂාව හේතුවෙන් සෑහෙන මාර්ගවල ගමනාගමනය සම්පූර්ණයෙන්ම එන හිට තිබෙනවා. ඒ වගේම තමයි තව නිවාස ඒ වගේම මේ අදාළ මේ කර්මාන්ත ශාලා ඒවත් මේ වෙනට සංවත්තරෙන් නැට වී තිබෙනවා. තවත් තොරතුරු බලාපොරොත්තුෙන් මා සමුගන්නම්. මම වරුණ සම්පත් සත්මුර ප්‍රදේශයේ සිට. ඔව්, විශේෂයෙන්ම සඳහන් කරනවා නම් කාලණු විද්‍යා දෙපාර්තමේන්තුව අපට සමග සඳහන් කරේ අද උදෑසන 8:30 අවසන් වූ පැය 24 කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ලැබිලා තියෙනවා. ඒ වගේම මිලිමීටර් 100 ඉක්මවූ වැසි ප්‍රදේශ රැසකට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම මහනුවර ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කවලින් තමයි මේ තද වැසි සහිත කාලණු තත්ත්වය වාර්තා වෙන්නේ. ඒ සමගම මේ වෙන විට කැනියොන් ඒ වගේම ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළමින් පවතින වාන්දුරට විවෘත කර ඇති බව තමයි අප සමග සඳහන් කරේ. ප්‍රසමතන් විශේෂයෙන්ම විමසීම් කරන විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන් ඔබ කලින් සඳහන් කරපු මේ වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් ඉතාමත්ම අධික සුළඟ සහ මුහුදේ ප්‍රචණ්ඩ ස්වභාවයේ දිගින් දිගටම වර්තමානයේ මේ මතුවෙමින් තිබෙනවා කියලා. මේ කලබල විවිධ තත්ත්වයක් නෙමෙයි, නමුත් ධීවර ජනතාවටයි දර්ශන ඒ ගංගෝත්‍රාදී පිළිවෙතතරතුරු. එතකොට මේ ධීවර ජනතාවට නැවතත් ගොඩබිම් කරා එන්නට කියන පණිවිඩයට අමතරව තාමත් මේ ප්‍රදේශවාසී ජනතාවට කලබල වීමේ කිසිම අවශ්‍යතාවයක් නැති වගේ තමයි ඔවුන් පෙන්නුම් දෙන්නේ. අපි දැන් දකිනවා ඇහැලියගොඩ ප්‍රදේශයේ මේ ටික වෙලාවකට කලින් අප පටිගත කරන ලද දර්ශන කීපයක් මෙම දර්ශනවලින් ඔබට පෙන්නුම් කරනවා මේ තත්ත්වය කොයි ආකාරයෙන්ද කියලා. මේ තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යා හැකි හෝ පහළ යා හැකි ඒ තීරණය වන්නේ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව. ඒ අනුව අපි ඔබට අවධානය කරනවා නිරන්තරයෙන්ම නිවුස් පස් සමග රැඳී සිටින SMS ඇලර්ට් එක පවා සක්‍රිය කර ජංගම දුරකථනයේ බැටරි චාර්ජ් කර හොඳින් අතේ තබා ගන්න. මක් නිසාදයක් ඔබගේ ජීවිතය සහ ඔබගේ ආදරය කරනන්ගේ ජීවිතය ඒ වගේම ඔබගේ දේපළවල ආරක්ෂාව රැඳී පවතින්නේ ඔබට ඉතා ඉක්මනින්ම ලැබෙන පණිවිඩය මත වෙන්නට පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් අවධානමින් සිටින ඒ අවධානමක් පවතිනවා නම් ඒ අවධානම ඔබේ අවධානයට යොමු කරන්න අප සූදානම් සිටිනවා. ඔව්,
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේක ඇවිල්ලා සුවිශේෂී තත්වයක් නෙමෙයි. කාරණු විද්‍යා දෙපාර්තමේන්තුව 16 වෙනිදා සිටම මේ අනතුරු ඇඟීම නිකුත් කරා. දීවර ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙසට දීවර දෙපාර්තමේන්තුවත් අනතුරු ඇඟීමක් කළා. ඉතින් දැන් මේ නාවික හමුදාව කරන ඉල්ලීමත් සමග වහාම කඩිනමින් දීවර ප්‍රජාව දැන්ටත් මුහුදේ සිටිනවා නම් කඩිනමින් ඕන් පැමිණලා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය ඇති කරගන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මේ කාලගුණ තොරතුරු ඔබ වෙත ලද සැනින් ගෙනීමට අප සූදානම්. විශේෂයෙන් කළුතර ප්‍රදේශයේ කළුගඟ ආශ්‍රිතව ජනතාව, ඒ වගේම කැලණිගඟ ආශ්‍රිතව ජනතාව අවධානයෙන් පසුවන්න. ඔබට තර්ජනයක් නැත තවමත්. නමුත් ඒ තර්ජනයක් පවතිනවා නම්, එන්නට ඉඩකඩ තිබෙනවා නම් අප ඉතාමත් ඉක්මනින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබට කියනවා. නිවුස් ෆස්ට් සමගින් සූදානමින් සිටින ඔබගේ අනතුරුදායක තත්ත්වයක් පවතිනවා නම් ඒ ඉක්මනින් ඔබ වෙත වාර්තා කරන්නට අප සූදානම්. ඔබේ ජීවිතය සහ ඔබේ දේපළවල ආරක්ෂාව සඳහා අප කෙටි විරාමයකට යමු වෙනවා දැන්.